මොකද ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණය අන්තිම බිඳුව දක්වා ගැසීමෙන් වෙන හානිය. අධ්‍යාන්තර පෙට්‍රෝලියම් ආයතන මගින් කියා තිනවා සෑම ටැංකියකම භූගත ප්‍රමාණයක් කියා ගන්න කියලා. මොකද ඒ භූගත ප්‍රමාණය ඇදිලා ඕගොල්ලන්ගේ බලපෑම උඩ ඕගොල්ලන්ගේ වාහනයට ගැසීමෙන් වාහනයට ලොකු ආන්තරදායක සිදුවීම් සිදු වෙනවා. බිඳුන්කරු දන්නවා මේ වේලාවෙන් මේ ප්‍රමාණයෙන් මේක අදින්නේ මේ තෙල් ගැසීමෙන් වන හානිය. හැම ටැංකියකම හැම ලෝඩයක් ආපුවාම මේක හැදෙනවා මණ්ඩියක්. ඒකට මණ්ඩියට කියනවා ස්ලජ් කියලා. ඔය මණ්ඩිය හැම බෙදුම්කාර පොළවලලින්ම අවුරුදු දෙකකට සැරයක් අවශ්‍ය කරන්න ඕන. ඉතින් මේ ඔබ ඔබ කියන විදියට අන්තිම දක්වා ඔබේ වාහනයට ගසන්න ඉන්නේ ඔබ තනිකර ඔබේ වාහනයට ලබා ගන්න මේ ඉතුරුලා තියෙන මණ්ඩිය. මේ මණ්ඩියෙන් ලොකු හානි සිද්ධ වෙනවා ඔබේ ඔබේ වාහනේ තියෙන බින්දන පරිවතවල. බෙදුම්හල්ලිම කියනවා නම් මෙතනින් එහාට ගහන්න බෑ ඔබේ වාහනේට හානි කරයි කියලා කරුණා කරලා ඒ බෙදුම්හල් කිමියාගේ ඒ ක්‍රියා ඒ කර්මයට අහුම්කම් දෙන්න. මේ අතර ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කණිජ තෙල් සංස්ථාවෙන් ලබා දී තිබූ දින පහක ඇනවුම් කාලසීමාව නැවත ලබා දීම හරහා තෙල් ලබා ගැනීමේ තදබදය අඩු කරගත හැකි බවයි. පෙර අපිට තිබුණා දින පහක ඇනවුම් සීමාවක් දීලා තිබුණා කණිජ නීතික සංස්ථාව. නමුත් ඒ දින පහ දින තුන කෙරුවා. නමුත් දැන් ඒ දින තුනත් දැන් දින දෙක කරලා තියෙනවා. එතකොට එක පිරුම් මලකට යැවෙන්නේ එක ඇනෝමක් විතරයි. නමුත් නිදුම්කාරය මහතුන් දන්නෙත් නෑ එන ඇනෝම ඔටෝ ඩීසල්ද නැත්තම් පෙට්‍රල්ද කියලා. විශේෂම ඉල්ලා සිටිනවා සංස්ථාවේ ලොකු නිලධාරීන්ගෙන් මේ ගැන වහම ක්‍රියා කරලා අර පරණ තත්ත්වයටම දින පහේ සීමාව මේ වෙලාවේ අපි නිදුම්කාර මහතුන්ට ලබා දෙන්න කියා. විශේෂම ඉල්ලා තියෙන විදාරින් සමාගමට එවන වේලාව කරුණාකරලා පිරුමල් හිමියන්ව දැනුවත් කරන්න. ඒ වගේම කරුණාකරලා ඒ ඇනෝම් දැනගැනීම සඳහා දෙන ඒ දුරකථන දෙක හරි විවෘතව තබන්න ඩීලට දුරකථන කතා කරලා තමන්ගේ ඇනෝම කවද්ද ලැබෙන්නේ කීයද දෙන්නේ එක්ක මේක ඉන්නේ ඩීසල්ද මේක ඉන්නේ පෙට්‍රල් තක ඉන්නේ නැත්තේයි ඒ ප්‍රශ්නය ඒතර අපිට පුළුවන් ඒක දැනුවත් කරලා අපේ ඉන්න පාරිභෝගික ජනතාවට දැනුවත් කරන්න මෙතන මේ අද අපිට ඇනුම් ලැබෙන්නේ මේකයි අද මෙතන මේ වෙලාවට එන්නේ මෙච්චර මේ වෙලාව ඒක දැනුවත් කරපුවාම මේ පෝලිං මේක සම්පූර්ණයෙන්ම නතර කිරීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.